അത് ജനുവരി മാസേ ഹത്വനിതാനോത് ശാസ്ത്രവന്തേന്റ് പ്രത്യക്ഷ വീമേ മംഗളിൻ പശു പെമിനിന സിക്കുരാദാ ദിനായി ജേസുന് വഹന്സേ അത് ദവസേതേ ലാതുരു രോഗിയെക്വ സുവ കരമിന് ഉന്വഹന്സേ സැപവിമ്മ ദേവിയാന് വഹന്സേ വെതിന് പെമിനേ ദേവന് വഹന്സേ വിസിൻ പൊറൊന്തു ഉനു തനന് വഹന്സേ ബവ യാളിത് പ്രത്യക്ഷ കരണവാ මේ ලාතුරු රෝගිය කියන්නේ කුමක්ද? ලාතුරු රෝගිය කියලා කියන්නේ පුංචි ලපයකින් තුවාලයකින් පටන් අරගෙන මුළු හම පුරාම පැතිරෙමින් ඒ මසට කා වැදෙමින් මස කුණු කරමින් ශරීරයේ අංගයන් වැටෙන්නට දියවි යන්නට සලස්වන රෝගයක්. මේ රෝගයට වැළඳිච්ච මිනිස්යන්ට එදා සමාජයේ ඩක් තිබුණේ නැහැ. ඒ තිබිච්ච භයානකත්වය නිසා ये बोवेन निसा एक निसा ओन्व समाचेन कौन करला पिटमान करला थानी करला इते बुने मे वगे दुखित अवस्थावक सिटीन मरणे तमंगे नल्ले लियागेन जीवत्वेन लात रोगियेक जेसुन वहन्सेव दक्कम मिन्न मेहम देयक कियनवा स्वामिनी उप वहन्से कैमतिना माव सुव करन्न බව පිරිසිදු කරන්න කියන දේ. ඔහු කොච්චර ජීවිතයේ වෙනුවෙන් ආයෙදින්නට උවමනාව තිබුණත් ඔහුට ජේසුස් වහන්සේගේ බලය ගැන අහලා උන්වහන්සේ තව රෝගින්ව සුව කරපු ඒ කතන්දර ඇහිලා උන්වහන්සේට මේ දේ කරන්නට පුළුවන් නේද? එහෙනම් මේ දේ මට කරලා දෙන්න ඕනේ කියන තැන ඉන්නවට වැඩිය මේ ලාතුරු රෝගිය ඒ අවස්ථාවේදීත් ඉඩක් දෙන්නේ ජේසුස් වහන්සේටයි. ඔබ කැමති සේනම් මට මේ දේ කරලා දෙන්න. අපි මොහොතක් මෙතනදී නවතිමු. අපේ ජීවිත ගැන හැරිලා බලමු. මගේ ජීවිතේ කරදර දුක් බාධා අසනීප තත්ත්වයන් වැටීම් තුල ඉදී මම බොහෝ වෙලාවට මට ඕන දේ කරගන්නට දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව දඩ මීමා කර ගන්නා මිසක් මගේ ආත්ම දහම මට ඕන දේ ලබා ගන්නට යොදා ගන්නා මිසක් දෙවියන් වහන්සේ වෙනුවෙන් ජේසුස් වහන්සේ වෙනුවෙන් යමක් කරලා දෙන්නට ඔවුන් වහන්සේගේ කැමැත්තට අභිප්‍රායට ඉඩක් දෙන්නට මම බොහෝ විට ලෑස්ති නැහැ. බිලාද රෝකියා ඊතාමත්ම ප්‍රබල ලෙස අත අපිට කතා කරලා කියනවා හැම මොහොතකදීම දෙවියන් වහන්සේගේ අභිප්‍රායට අභිමතයට ඉඩක් දෙන්න කියලා. ඒ වගේම අපි දකින දේ තමයි අපි ගොඩක් වෙලාවට මිනිස්සු කියන දේවල් අපේ මේ මනුෂ්‍යත්වයට දැනෙන දේ තුල අපි ජීවිතේ තීරණ ගන්න. අපි සමහරවිට ජේසුස් වහන්සේ වුණත් විශ්වාස කරන්නට යන්නේ අපිට යමක් ලැබෙනවා නම් අපිට යම් කිසි ප්‍රතිලාභයක් තියෙනවා නම් ඒත් අද ජෝම්තුමාගේ පළවෙනි හසුනේ උපුටාගත්ත ඒ පාඩේ තුල අපිට කියනවා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරද්දී උන්වහන්සේව පිළිගන්නට අයිති කරගන්නට මම ලෑස්තිද? ජේසුස් වහන්සේගේ රුධිරය ජලය ස්පීතුව තුල දෙවියන් වහන්සේ ඒ සැපවින්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව ලෝකෙට කිව්වට අපි ඒ දේවල් දැකලා ඒ දේවල් අයිති කරගන්නමින් ජේසුස් වහන්සේ වදාහ ගන්නවද? එහෙම නැත්නම් අපිට යමක් ලැබෙන නිසා ජේසුස් වහන්සේ වදාහ ගන්නවද කියන දේ අපිත් අද අපෙන් අහමු. ඔබ සැමට ජේසුස් පිටයි.